ළඟදි මේ යනවා ඔස්පිල්ල එකටම ෙඩෙක් බලන්න. අම්මගෙන කෙන ටොලියෝ ඩේනාවේ නිකන් සූටේකුත් ආරවල් පානේ. පිටිපස්ස බකට් එකක් තියෙන පෙට්ටි දෙකක් බබාලා දෙන්න නිමුල්ලු අම්බෙලා. නිකන් පුරුතිදී මඩලන් එනවා වගේ. මේ සීස කරලා අරගෙන හම් වෙලා නෙමෙයි හම්බ කරලා. නැකතත් දීන් දීලා කපලා ගන්න මේ වෙලාවට කියලා. ඒ වු අම්මන්ල තමයි දරුවෝ දාලා යන්නේ. බෙල්ල මිනිකන්නේ පොලේ ගහන්නේ. වදපු අම්මේ කවදාවත් දරුවෙන් දාලා යන්නේ නැහැ. මට අර කහවත් එක අර අම්මව නිර්වස්තර කරලා ඇලට දැම්ම කිව්වාම මූ වගේ තිරිසනෙක් මැරුවම කියමුක මොනාරි දෙයකට සසර කර්මයකට අම්මේ නිර්වස්තර කරනන්ට. ඒ අම්මා කොච්චර පව් කරලා තියෙන්න ඕන දරුවගෙන් මැරුම් කන්න. අපි කතා කරන්නේ කොල්ලා ගැන විතරනේ. අම්මේ ධර්මයෙන් මැරුම් කන්න සංසාරේ කොච්චර පව් කරන් එන්නද? ප්‍රාණඝාතයට යන්න එපා. අනුන්ගේ දේ ගන්න එපා. එදින්දා වියදම් චාම් වෙන්න. මේ පොඩි කිලල්ලෙන්ද චූටි චූටි ජංග කෑලි පිට නැතුව පපුව නැතුව ඒ මේ පෙන්න ඕවනම් අන්දන්න එපා. අතකට වහලා අන්දන්න. ඕන් තරම් ෆැෂන් බෑග් ඉරක වර්ධන කැන්ඩි ඔවගේ ඕන් තරම් හොඳ ගවුන් තියෙනවා. අන්දන්න. කිරෝ ගහම මේ ඉදිගුරු දෙකක් වගේ අන්දලා කලිසම්. අර වෙස් නැඩුව යට කෑල්ල වගේ. පොඩියෝ ඉරිපා යව වැඩිින් දුවනෝ නිකන් උණ ගස් කියලා ඉතේ තියාගෙන. විලියන් අංකල් සීලෙට යෝග දියා බලන් ඉල ඩෝහොන් කර අප්පෝ ලයිට් ගන්න. හිරෝගා මෙන්න පෙරියා සයිස් ඇන්ටි විතර දාන කිකිලි වගේ ඇන්ටිගේ සයිස් එක ඇන්ටි ඇඳලා කාලිසමක්. අයියෝ මුන්ට ලැජ්ජ නෑනේ මම මේ කියන්නේ. ආගෙන් නයිකුලප් වෙනවා ඉතින් ඕවා දැකලා. ඇඳුම චාම් වෙන්න මේ ඉන්නයි ඔක්කොම බලන් හරි සම්නි. මේ දැන් අලුතෙන් ගෑන පැටර්න් එකක් පටන් අරන් දිගට සාය අඳිනවා. පවුම ලොකුවට කපලා පව පපුව ඉරි දෙක පල්ලයාටම පේනවා. විල්ලැජ්ජයි පණ යනවා. වඳින්නත් බෑ. ඉතින් වඳින්න අපි අහක බලා ගන්නද? මෙයා බලන්න අතුමහන උනේ. සංවර වෙන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං අපිට වඳිනවා වගේම ඕගොල්ලෝ සංවර වෙන්න. බොහොම ආදරණීය ඉල්ලීමක්. අපිත් 100ක් හොඳ නෑ. අපිත් මේ ගමනක් තල්වෙවි යනවා. අපිටත් වෙන දේවල් අපි අඩුපාඩු හදා ගන්නවා. ඕගොල්ලෝත් හදා ගන්න අඩුපාඩු. ලස්සනට හැදෙන්න, හොඳට හැදෙන්න, ජීවිතේ දිනන්න. එදින්දා ගියන් ජාම් වෙන්න. බොහොම ආදරෙන්. එක්කනේ දෙනිමක් දෙනින් ගන්න ගොඩක් අය. අවුරුදු දරුවා තෝ නෑ ඕක. ලේසිනි වැඩි. බල්ලෝ මෙම්බොත් එහෙම සී නැතුව වැටෙනවා. බල්ලෝ මෙම්බින් නෑ වැල උඩ දීන එක. චාමිට අඳි ෂර්ට් එකක් චාමිට ගන්න. එන් දැක්කන් අලු එළිය අලි ඉන්න ටී ෂර්ට් එකක් ගත්තා සුදු පාට. UMP මීටිමටත් යන්න පුළුවන්. මේකටත් එන්න පුළුවන්. ශ්‍රී ලංකා අංකයක් ගන්න උටි ගන්නවා. ඇඳුම ලස්සනට ගන්න ඕන බොහොම ආදරෙන්. ලස්සනට හැදේ එදින්ද. ගෙදර ලොකුවට හදලා රතු සිමෙන්ති දාන්න බෑ. ටයිල් අල්ලන්න ඕන ටයිල්. ලැටියට ටයිල් අල්ලලා. වඩ යනකොට මාරු පුරුෂ් ගාව කොමෙන්ට් එකටම යන්න පුළුවන්. ලස්ස දෙකමාරක් තුනක්. ඇයි මේ සල්ලි ලාස්ති කරන්නේ? උපාසකම්ම සිංගර් එකෙන් අවාන්ස් එකෙන් බඩු ණයට ගන්නවා. ෆ්‍රිජ් එකයි දොර දෙකේ ඩූපල් ෆ්‍රිජ් එකයි සෝපා එකයි අවන් එකකුත් අරන්. ඉස්පංචියක් දාගන්න අම්මන්ටි දන්නේ නැහැ. ඉස්පංචියක් අවන් එකක් අරන්. කැරපොත්තන්ට අවුරුදු අලුත් ගයක් අදලා. ඇයි මේ ෂෝ එක? කාවර වට්ටන්ද මේ ෂෝ එක? මේ පිරිමි ඇත්ත බලන්න. මගුල් ගෙදර යන්න ගියාම අයියෝ. සාරිය 2000යි අන්දන්න දා අඳගන්න දන්නේ නැහැ. අන්දන්න දායි කොණ්ඩේ හදන්න ඕන වලවල් ටික වහන්න ඕන. ඇයි බම්බ අඳින්න ඕන? ලෙඩ ගොඩයි පිරිරිමි. අනේ ඉතින් පඩ කලිසමයි ෂර්ට් එකයි අර රබන් දෙකයි. අනේ ඉතින් ඇතින්නයි ඇද්දෝ මේ වගේ යනවා. ඉතින් චාම් භවී සංකේතය පිරිමියා ඉදින්දා වගේ දැන් චාම් වෙන්න. ගියත් දොරක් චාමිට හදාගන්න. අනේ ගෙවල් හදන්න මේ හෝටල් හදන්න එපා. උනගස් ඉටෝලා එඩ්වාම් ඉටෝලා මිදුරු මිදුරු ටයිල් කරලා අර මේකට නනේ ඔය අනාගතයේ ආයෝජනයක අන්තින ඔය ලොකු සල්ලිකාරය ඕව කරලා ආදායම් බද්දෙන් අඩු කරනවා. අපේ හැත්ත වඩි අරගෙන ඒකුගත් කියලා ගෙවල් හදනවා. කණ්ඩත් නෑ. එපා මේවා කරන්න. එදින්දා වියදම් චාම් කරන්න. ගෙයක් දොරක් හදාගන්න. අනාගත ඉදිරිය ඉතුරු කරන්න.
අපි අය දන්නේනේ ගානක් හම්බුනාම ඒ ගාන ස්ථාවර තැන්පතුවක දාලා ඒකෙන් ලෝන් එකක් අරන් තමන්ගේ වැට්ටික් කරගන්න දන්නේ. ගෙඩිය පිටින් දන් දෙනවා කෙලින්ම ඉවර කරනවා. සීටුවක් ගත්තනම් ගෙඩිය පිටින් කනවා. ලස්සන සීට්ටුව ඒ මාසේ මුල මුල ඉඳන් අයට ගන්නවා. බබියක් ඇඳායයි සොපියක් ඇඳායයි කමල්ගෙන් පායි සීට්ටුව අම්මට අදාළොත් තිබවන්තට ඉවරයි. මොක කරන්න හම්බෙන්නේ නැහැ. පොඩි ආන්ට කියන් දැන් නෙස්ට් මෝල් වේලාව. පොඩි ආන ලෑස්ති පිටින්නේ වැඩේට. එදින්දා අපි දැන් ජාමෙන් ගියක් දොරක් හදාගෙන අනාගත ඉදිරියේ පින් කුසල් කරන්න. ත්‍රිවිල් එකක් තියෙන අතුසස නැද ත්‍රිවිල් කාරේ. බයිනත් අතුසස ත්‍රිවිල් කාරයෝ. එක්කෙනායි මේ පැත්ත කොල්ල කවුරු නැද? අංකල් දෙන්නායි තුනායි තමුන්ගේම ත්‍රිවිල් එකක්ද? ෆිනෑන්ස් ඉවරද? ඉවරයි. මේ පහුවක් කොල්ලෝ ඉන්නෝ මොකක් හරි අටමගලයක් ගාලා අම්මගේ නැන්ද අම්මගේ චේන් දෙව් ගස්තියල කොහම හරි ඇත්ත දාක් අදාගෙන ත්‍රිවිල් එකක් ගේනවා. අලුත් එකක්. ඒක උ දුම් අල්ලන කලින් සෙටප් එකකුත් අයි කරගන්නවා ලොකෝ තඩි ගෙන් දෙකක් පිටිපස්සේ. මක්කරිය එකක් මොනාරි වාක්කරියක් ගාලා ලයිට් දාලා ඔක්කොම කරලා පළවෙනි වාරගිය කොහොම හරි දැම්මා. අම්මා දෙවෙනි එක දාන්න දැන් කල්පනාවක් නැහැ. එක සතියක් ගෝල් පේස්, එක සතියක් උණ වටුනේ, තව සතියක් කොයි කොයි හරි. අම්මා උදේට කන්නේ කඩේ. කිරිමාළු හොද්දායි, ඉන්දිය අප්පයි පිට්ටුයි, දවල්ට රයිස් ඇන් කරී චිකන් ඔක්කොම හවස අම්මෝ හම්බ කරනවා කනවා, සිගරට් බොනවා, කේජී ගහනවා, බියර් ගහනවා, ටේබල් ගහනවා, නිජෙන්ඩි පිටිපැ ඇඟට එලවන් නැත්ත අඩිය කියන්නේ. අනේ මාස දෙකක් තුනක් යනකොට ෆිනෑන්ස් කම්පැනියෙන් ඇවිල්ලා මල්ලියෝ මලක් වගේ බිමින් තියලා වීල් එක අරන් යනවා. පන්න වැඩේ. ත්‍රීවිල් එකක් රුපියල් 300ට දවසට දුවනවා නම් ඒ ත්‍රීවිල් එක ඒ ත්‍රිවිල් දුවපු මල්ලි අවුරුදු තුනක් යන කලින් තමුන්ගේ ත්‍රිවිල් එකක් ගත්තේ නැත්තම් එයා බහින්දේ ත්‍රිවිල් එක නස්සන යන් මේසෙන්ද නැට බදාමන තාකර නැතන් ජීවිතේ යන්න එපා ඒ වට. ඊළඟට බලන්න මේසන් නැට මේසන් ජොබ් එක හරියට ගන්න ගොඩේ ගොඩ 1800යි හොදට කොන්සක් ගත්තා නම් තවක් ගොඩ. හැබැයි ඉතින් මේසන් මල්ල ගොඩක් අර කොන්ත්‍රාත් ගන්න තැන් වල ඇන්ටිට ආව වෙනවා. දැසි කොන්ත්‍රාත් ඇටි සල්ලි දෙන්නේ නැහැ. 16 වගේ වැඩ කරනවා. අල්ලිත් නැහැ. ඔක්කොම ඉවරයි. ඒ හින්දා චාම් වෙන්න ඉතුරු කරන්න ගියද්දක් හදාගන්න පින්කෝස. දැන් මේ බණ ඉවරලා ඉතින් මේගොල්ලන් ඔක්කොම ටිකයි වට්ටක් ගිනි ටික වගේ නැගිරලා. දැන් මේ වයර් ගලවන්න ඕන, අතු ගන්න ඕන, පිංගංකෝ පෝදන්න ඕන. මේ ඔක්කොම කරන්නේ. ඔය හතර පහ දෙනෙක් කොල්ලෝ. දැන් මේ ඔය මඩ වැස්සේ ලයිට් දාන්න දෙන්නේ කවුරු හරි නේ? සරසම් දෙන්නේ පොඩි දාන්න ටික දෙනා ඉන්නේ. මහපි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආදරය සුන්දර ආදරයේ සුන්දර වරදකි. ප්‍රේමය නම් මන රංජිතේ නන්දිත වේ. ඒ එදා එදා අලුතින් එකක් ඇවිල්ලා ආදරේ අහස තරම් කැඩුනාම් පොළවේ පස්කම තරම් අර ඉෂිත අතලා වතුරාලනකොට රමණුත් ඇවිල්ලා අත දානවා සයිඩ් දෙකෙන්නේ. ඒ තමයි ආදරේ. මොන හැප්පීන් තිබුණත් ආදරේ. ස්වාම පුරුෂයා ඉන්නවද? උපාසකම්ම මහත්තයා ඉන්නවනේ. යාළු වෙලාද බැන්දි කතා කරලාද බැන්දි? ඉතින් ඒ සිලික්කිය ඒ කාලේ කොහොම ඉන්නේ ඇද්ද? දැන් ඕමන ඔය සීලා ආච්චිලාගේ ඒ කාලේ ඒවා මේ අද අද වගේ මේ තියෙන ජාජරා මේ ලව් පටල ඇවිලි වගේ නෙමේ. අද මෙතන එකයි අතන එකයි අතන එකයි. එදානම් ගලේ කෙටු වගේ එක නම් එකයි. ඒ කාලේ ඉතින් යාළු වුණත් පොඩ්ඩක් හරි මොනවක් බලන්න හම් වෙන්නේ බෝධි පූජාවකදී. ඒකද මේ තමයි වෙන මොකදවත් නෑ. ඒ කාලේ ඉතින් ඔය පෙන්සුන් අම්මෝ කොරුටු විවිලේකන වගේ මල් ඇඳලා හාට් ඇඳලා ලස්සන රතු පැන් කළු පාටින් වැට දාලා සීආර් පොත් පිටු තුන හතරක් ලියනවා. ආදරණීය රත්තරන් සුදු, මගේ බෝලේ, මගේ පැටියා ඔය එනට ලියලා කොහොමද ඕක නවල 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 කොහොම හරි බෝධි පූජා අස්සේ අතින් දෙන උපාසකම්මන්. ඉතින් ඕක ඊළඟ රිපීට් එක පිළිතුරු එන්නේ තව සතියක් ගිහිල්ලා. ඒක රෑට හොරෙන් බලනවා රංගබ්බයන් ගෙදර මාට වැඩේ පෝට්ටි අස්සේ දාගෙන වැඩ ගොඩයි. ඒදා
ඒක හරියට පෝරුවෙත් නැක බයත් නෑ. අද වගේ බලින්ට කලින් අනිමුන් යන්නෙත් නෑ. කොල්ල දන්න ඔයම කිව්වා. එච්චර ඒ මල් තියන්නේ කියන්නේ කියලා ඉන්නේ යන්නේ ඔන්නේ කියලා. ඊළඟට අට්ටු දානවා යනවා අපිට වීලේ. අයිය එක්මන් යන්නකෝ. දැන් මට අට්ටු වදින අට්ටු එක තමයි කියන්නේ.